ලංකාවේ මේ දවස්වල තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක සාමාන්‍ය 2030 වගේ වෙනකොට අපි රැකියාව වලට මොකක් සිදු වෙයිද? ගොඩාක් දෙනෙක් මේ කාරණාව ගැන අහන ප්‍රශ්නයක්. නමුත් මේ ගැන සුදුසු විශ්ලේෂණයක් අපිට හොයාගන්න බෑ. අද එහෙම නෙමෙයි. අපි මේ ලංකාවේ තියෙන සාර්ව ආර්ථික தත්ත්වය කියන අපි කියන මැක්‍රෝ ඉකොනොමික් ඩේටා කියලා. මේ தත්ත මත පදනම්ව අපි හොඳ නිරීක්ෂණයක් කරන්න උත්සාහ කරමු. තව අවුරුදු 10කින් අපිට මොකක් සිදු වෙයිද කියන කාරණා විශේෂයෙන්ම දැන් මේ අනාගතයේ රැකියාව වෙළඳපොළට එන්න ඉන්න දරුවන්ට මේක අතිශය වැදගත්. ඒ වගේම දැනට රැකියා කරන අයට වගේම දෙමාපියන්ට. මොකද දෙමාපියෝ ගොඩක් තමුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් සිතා බලනවානේ. ඉතින් ඒ අයට අතිශය වැදගත්. විශේෂයෙන්ම අපේ අනාගතය සඳහා සූදානම් වෙන විශ්ලේෂණාත්මකව මේ කාරණා දිහා බලනවා. වෙන කෙනෙක් කියන දෙයක් අහලා නෙමෙයි දත්ත මත වදනම්මයි අද මේ කාරණා අපි කරන්න යන්නේ. මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු. මම නිතරම හිතන දෙයක් තමයි විශ්ලේෂණාත්මකව දේවල් දිහා බලලා අපේ අනාගතය අපි ප්ලෑන් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම රටක් විදියට අපි පසුගාමි වෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ විද්‍යාව, ගණිතය, දර්ශනවාදය මේ සංකල්ප මේ අපේ සමාජය පුරා පතරව හරින්න මේ ආකාරයේ සරලව හැමෝටම තේරුම් ගන්න පුළුවන් ආකාරය මම හිතනවා. ඒ වගේ මැදිහත් වීමක් අතිශය වැදගත් වේවි කියලා පුංචි වශයෙන් හෝ අපිට රටක් විදියට ඉස්සරහට යන්න. අද මේ කතාබහ මම ආරම්භ කරන්නේ ලංකාවේ ආර්ථිකයට ඉතාම වැදගත් රූප සටහන් දෙකක් ඇසුරු කරගෙන. මේ තියෙන පළවෙනි රූප සටහන මේක දිහා හොඳට බලන්න. මේ ලංකාවට ඊළඟ අවුරුදු 30 තුලදී අපි මූණ දෙන්න තියෙන බරපතලම අර්බුදය මෙන්න මේ රූප සටහන ඇතුළේ හැංගිලා තියෙනවා. බලන්න ඒක ඔයගලන්ට හොයාගන්න පුළුවන්ද කියලා. මේ කියන්නේ අපි කියන්නේ ලංකාවේ ජන විකාශය. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ජනගහණය කියන්නේ ජනගහණය කුමන වයස් පරතර අතරටද ගොනු වෙලා තියෙන්නේ කියන කාරණාව. ලංකාවේ ජන විකාශය වෙන 2020 වසරේදී ගත්ත එකක්. ඒතර 22 වෙනකොට මේක පොඩ්ඩක් ඉහළට යන්න ඕනේ. නමුත් 2020 තමයි අපිට තියෙන ලේටස්ම ඩේටා තියෙන්නේ. හොඳට බලන්න අවුරුදු 10ත් අවුරුදු 20ත් අතර ඉන්න ජන කොට්ටාස. ඔගලන්ට පේනවා ඉතාම වැඩි සාමාන්‍ය ජනගහණයේ ලොකු පීක් එකක් මේ කොට්ටාසෙන් ඇවිල්ලා තියෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත සෞර්දේනි මේ මුළු ජන කොට්ටාසෙම රැකියාව වෙළඳපොළට එනවා. අවුරුදු 10ත් අවුරුදු 20ත් අතර ඉන්න කාණ්ඩෙත් ඊළඟ අවුරුදු 10දී රැකියාව වෙළඳපොළට එනවා. මේක සාමාන්‍ය වශයෙන් ගත්තාම, ඒ ප්‍රමාණාත්මක වශයෙන් ගත්තාම 135කට වඩා අධික තරුණ කොටසක් ලංකාවේ ආර්ථිකයේ ඉන්නවා. ලංකාවේ මින් පෙර කිසිම දවසක මෙතරම් ප්‍රමාණයක් දශකයක් තුල ලංකාවේ ආර්ථිකයට ඇවිල්ලා නැහැ. ලංකාවේ ආර්ථිකෙන් අයින් වෙලා යන ප්‍රමාණය සාමාන්‍ය ලංකාවේ ලේබර් ෂෙයා එක වශයෙන් ගත්තාම 105ක් විතර. නමුත් 135කට ඇතුළත් වෙනවා. ලංකාවේ ලේබර් ෆෝස් එක වශයෙන් සාමාන්‍යයෙන් අපි කියනවා 60%ක් විතර තමයි කියලා. එහෙම වශයෙන් ගත්තාම අඩුම වශයෙන් ඊළඟ අවුරුදු 10දී 125ක විතර ප්‍රමාණයක් අපිට රැකියා දෙන්න වෙනවා අපේ ආර්ථිකය. මේක තමයි ඉතාම වැදගත් මේ ලංකා ඉතිහාසයේ ඉඳා මෙදා තුන තිබුණු ඉතාම වැදගත් අවස්ථාවක් මේ දශකයේදී එළමෙන්න තියෙනවා. සෞර්දෙන්නේ රටවල් වලට මේ වගේ අවස්ථා ලේසියෙන් එන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක් આવුත් රටවල් පුළුවන් තරම් උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන රටේ ආර්ථිකය ඉදිරියට යන්න. නමුත් ප්‍රශ්නය ලංකාවට මේ මොහොතේදී ඒක කරන්න පුළුවන්ද කියන කාරණාව. ඒ බරපතල ප්‍රශ්නය දෙවනි රූප සටහනෙන් පෙන්වනවා. මේ තියෙන ලංකාවේ සංවර්ධන වේ. ලංකාවේ දල දේශීය නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව අඩු වුණාද වැඩි වුණාද, කොච්චර ප්‍රමාණයකින් වැඩි වුණාද අඩු වුණාද කියන එක ප්‍රතිශතයක් වශයෙන් අපි කියනවා සාමාන්‍ය සංවර්ධන වේගෙන් පෙන්වනවා කියලා. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවට ඉතා බරපතල ගිණුම් ශේෂ අර්බුදයක් ආව. ඒ සමගම ඇති වුණු ආර්ථික අර්බුදය ලංකාවේ මුළු ආර්ථිකයට බලපාලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවා දැන්ට මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය පෙන්වන්නේ ඍණ. ඒ කියන්නේ ආර්ථිකයේ කලින් මේ දල දේශීය නිෂ්පාදනයට වඩා දැන් අපි අඩුවෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍ය දැනට තියෙන පුරෝකථනය දැන් මහ බැංකුවිනුත් මේ පුරෝකථනය ආව සාමාන්‍ය 2022 වසරේ වෙනකොට 108කින් ලංකාවේ ආර්ථිකය හැකිලෙනවා කියන කාරණාව. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මම මේක පැහැදිලිව කියලා දෙන්න මොකද්ද මේ කියන කාරණා කියන්නේ. සාමාන්‍ය ලංකාවේ ආර්ථිකයේ ඩොලර් බිලියන 85 84 ඔය ප්‍රමාණය වගේ තමයි තිබුණේ අවුරුදු දෙකකට විතර කලින්. දැන් මේ 2022 වර්ෂයේ සාමාන්‍ය 108ක ආර්ථිකයේ හැකිලීමක් කියලා කියන්නේ අපි සාමාන්‍ය ඩොලර් බිලියන 70 ගානක් සාමාන්‍යයෙන් 70 75 වගේ රේන්ජ් එකට යනවා.
ඒ කියන්නේ ඔයගොල්ලෝ මැච් කරලා බලන්න ඩොලර් බිලියන 70-75 වගේ ඉතිතිය ඇත්තටම අවුරුදු 8කට 10කට කලින් ලංකාව. ඒ කියන්නේ අපි කිව්වොත් මේ ලංකාවේ තියෙන දල දේශීය නිෂ්පාදිතය අතින් ගත්තා. ලංකාවම අවුරුදු 8ක් 10ක් පිටිපස්සට යනවා වගේ කතන්දර. ඒක හරීම භයානකයි. අර රැකියා වෙළඳපොළට එන තරුණයන්ට ඒ රැකියා වෙළඳපොළේ තමුන්ගේ අවස්ථා හොයාගන්න සුදුසු ආර්ථිකයක් ලංකාව තුල තියෙනවාද කියන බරපතල ප්‍රශ්නය ඇති වෙනවා මේ කාරණාවත් එක්ක. දැන් මේ විදිහට බලලා ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය පිටිපස්සට ගිය අවුරුදු 8ක් 10ක් කියන එකත් එච්චරම සාධාරණ නෑ. මොකද අවුරුදු 8කට කලින් ඩොලරයකට කරන්න පුළුවන් දේවලුයි දැන් ඩොලරයකට කරන්න පුළුවන් ගන්න පුළුවන් දේවලුයි ගොඩක් වෙනස්. මොකද ඩොලර කියන්නේ මුදල් ඒකකයක්. ඒකටත් විශේෂයෙන්ම තියෙන උද්දමනය කියලා එකක්. එතකොට මේ උද්දමනයත් සලකලා බැලුවාම සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 70-75ක් විතර සාමාන්‍ය දල දේශීය නිෂ්පාදිතයක් අපි 2022 වසරේ අපි හදනවා කියලා කියන්නේ අවුරුදු කීයකට රට පිටිපස්සට ගියාද කියන එක හිතා බලන එකත් ඇත්තටම අවාසනාවන්ත කාරණාවක්. මෙන්න මේක නිසාම තමයි සෞර්දේනි මේ ලෝකේ ආර්ථික වැටෙන්න නොදී ගෙන යාමට ගොඩාක් වෙලාවට මිනිස්සු පරිස්සම් වෙන්නේ. මොකද ආර්ථිකයක් වැටුණයින් පස්සේ ගොඩ නැගීම ඉතාම අපහසුයි. මම මේක ඔයගලට උදාහරණ වශයෙන් පැහැදිලි කරලා දෙන්නම්. දැන් විශේෂම ඔයගල දන්නවා ග්‍රීසිය කියන රට 2009 වසරේ මේ වගේම ගිවුම් ශේෂ අර්බුදයකට ගියා. අවුරුදු 10ක් ගියා ග්‍රීසියට යම් කිසි මට්ටමකට ආර්ථිකය අරගෙන ඉන්න යුරෝපියන් යූනියන් එකේ රටක් විදිහට ග්‍රීසියට ගොඩාක් රටවල් වලින් ආධාර තිබියදීත් 2019 වසරේදී ලෙබනනේ මේ වගේ ප්‍රශ්නයකට ගියා. තවමත් ලෙබනනේට මේ ගොඩෙන්ඩ බැරි වෙලා තියෙනවා. ඒ ආර්ථිකයේ හැකිලීම සංවර්ධනයේ වේගය ගත්තාම ඍණ 120% ප්‍රමාණය. ඒ වගේම වෙනිසුලා 2016 වසරේ තවමත් ගොඩනැගින්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මේ වගේ බරපතල අභියෝගයක් තමයි අපි ඉස්සරහා තියෙන්නේ. කොච්චර කාලයක් යයිද අපිට නැවත රටක් විදියට අපිට ගොඩනැගීම සඳහා. එහෙනම් ඊළඟ දශකයේ තුලදී ලංකාවේ ජනතාව ඉස්සරහා තියෙන වැදගත්ම ප්‍රශ්නේ මෙන්න මේකයි. මේ ලංකාවේ ජන සමාජයේ විසින් ඔසවල දුන්නු ඒ 135%කට අධික මේ තරුණ කොටස අපේ ආර්ථිකයට එකතු වෙද්දී ලංකාවේ ආර්ථිකයට හැකියාවක් තියනවද ඒ අයට සුදුසු රැකියාවක් දීලා ඒගොල්ලන්ව ආර්ථිකයට සම්බන්ධ කරගන්න. මෙන්න මේක තමයි ලංකාවේ ආර්ථිකයේ ඊළඟ අවුරුදු 10ේදී අර්ථ දක්වන ප්‍රශ්නේ. ඉතින් ඒක තමයි අපිට විසඳන්න තියෙන්නේ ඊළඟ අවුරුදු 10ේදී. ලංකාවේ ජනතාවගේ ආර්ථිකය තීරණය කරන තවත් ඉතාම වැදගත් කොටසක් තියෙනවා. ඒකත් පැහැදිලි කරලා දෙන්න. මේ මිනිස්සෙට රස්සාවක් හම්බෙනවා කියන එක එකක්. නමුත් ඒ රස්සාවේ පඩියෙන් කෙනෙක්ට කාලා බීලා සාමාන්‍ය විදියටවත් ජීවත් වෙන්න අවස්ථාවක් හම්බෙනවා කියන්නේ තවත් දෙයක්. මේකට අපි කියන මිනිස්සෙට සාමාන්‍ය විදියට ලොකු එක්ස්ට්‍රාවගන්ට් විදියට නෙමෙයි සාමාන්‍ය විදියට කාලා බීලා ජීවත් වෙන්න සාමාන්‍යයෙන් අවශ්‍ය කරනවා කියලා කියනවා රුපියල් 85,000ක විතර ප්‍රමාණයක්. මේ දැනට තියෙන දත්ත මත පදනම්ම මම මේක ලින්ක් එක පල්ලෙහා දාන්නම්. මේ රිපෝට්ස් ඕගලන්ට ඕන කෙනෙක්ට කියවලා බලන්න පුළුවන්. නමුත් අවාසනාවට ලංකාවේ සාමාන්‍ය මේ නගරබද්ධ පුද්ගලයෙක් සාමාන්‍ය වශයෙන් අපි කියන මීඩියන් ඒ කියන්නේ මධ්‍යස්ථ වශයෙන් ගත්තාම හොයන්නේ රුපියල් 50,000ක විතර ප්‍රමාණයක්. එහෙම නැත්නම් ගම්බද ප්‍රදේශවල ගත්තාම රුපියල් 40,000ක වගේ ප්‍රමාණයක්. එතකොට මිනිස්සෙට සාමාන්‍ය ඩීසන්ට් විදියට කාලා බීලා තමුන්ගේ ජීවිතය ගෙවන්න රුපියල් 85,000ක් ඕන වෙනකොට එයාට හම්බෙන්නේ ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක් 150%කට වඩා වැඩි ප්‍රමාණයකට හම්බෙන්නේ රුපියල් 50,000ක් නම් එතන ඊට වඩා බරපතල අර්බුදයක් තියෙනවා. එතන මේ කාරණාව ඉතාම වැදගත් කාරණාවක්. ඊළඟ අවුරුදු 10 තුළ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොම වෙයිද කියන එක තීරණය කරන්න. මේ විදිහට මේ කාරණා දිහා බැලුවම් ප්‍රධාන ප්‍රශ්න තුනක් ඊළඟ දශකයේ ඇතුළත අපිට මුහුණ දෙන්න තියෙනවා. ලංකාව තුළ ප්‍රාතිහාර්යක් සිදු වුණේ නැත්තම් පළවෙනි ප්‍රශ්නය තමයි විරකියාව ඉතා අධික ප්‍රතිශත වලින් වැඩි වෙන්න තියෙනවා. ඒ කියන්නේ දැන්ට සාමාන්‍ය 4-5% වගේ තියෙන විරකියාව ගොඩක් වෙලාවට ඊළඟ අවුරුදු 5 ඇතුළත ඉතාම විහළ මට්ටමට වැඩි වෙවි. ඉතින් මේ තරුණ විරකියාව ප්‍රධාන වශයෙන් ඒ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නයකට හේතු නංවනවා.
ඒක තමයි තරුණ අසහනය කියන එක මේ ලෝකයේ ආර්ථිකයක ඉතාම බරපතලම කනගාටුදායක ප්‍රශ්න ඇති කරන එක සාධකයක් තමයි විශේෂයෙන්ම තරුණ අසහනය කියන එක. සමාජීය ප්‍රශ්න වලටත් ආර්ථික ප්‍රශ්න වලටත් අපි කියන ශ්‍රම බලකායේ ඵලදායිතාවයේ පිළිබඳ ප්‍රශ්න වලටත් ලොකු ගැටලු ඇති කරන දෙයක්. අපි කියන තරුණ අසහනය දෙවෙනි ප්‍රශ්නේ අපිට රටක් විදියට මුහුණ දෙන්න තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම අපි ලැබෙන වැටුප අපේ මූලික අවශ්‍යතා වලට ලංකාවේ ඉතාම බහුතර ජන කොට්ටාසයකට භාවිතා කරන්න බැරි නිසා මූලික දේවල් සපුරා ගැනීමටවත් ලොකු ප්‍රශ්න ඒවි අපිට රටක් විදියට මුහුණ දෙන්න වීවි. ජන සමාජයේ විවිධ ගැටලු, සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපනික ගැටලු, ඊට පස්සේ සමාජීය ගැටලු, ඉගෙන ගැනීම පිළිබඳ ගැටලු, මේ පිළිබඳ ගොඩාක් අපිට මුහුණ දෙන්න වීවි. සෞර්දීනි මම අර කලින් මතු කරපු කාරණා තුන ලංකාවට සමහරලාට මුහුණ දෙන්න පුළුවන් ඉතාම බරපතල ප්‍රශ්නයකට අවස්ථා සලසලා දෙනවා. ඒ ප්‍රශ්නයට අපි කියනවා ඉමිග්‍රේෂන්. මයිග්‍රේෂන් නෙමෙයි ඉමිග්‍රේෂන්. ඉමිග්‍රේෂන් කියලා කියන්නේ පවුල් පිටින් රටවල් අතහැරලා දාලා ලංකාවේ මිනිස්සු වෙන තැන්වලට ගිහිල්ලා පදිංචි වෙනවා, ජීවිතේ ගෙවනවා. මයිග්‍රේෂන් කියන්නේ තැනකට ගිහිල්ලා නැවත එනවා, සල්ලි ටිකක් හොයාගෙන, ඒක කමක් නැහැ. ඉමිග්‍රේෂන් කියලා කියන්නේ බරපතල ප්‍රශ්නයක් ලංකාවේ ජන සමාජයේ විසින් ඔසවලා පෝෂණය කරලා ලබලා දුන්නු ඒ තරුණ කොටස් ලංකාවේ ආර්ථිකයට සහභාගී නොවී වෙනත් රටක වැඩ කරන්න යන අවස්ථාව තියෙනවා. ඉතින් ඒක සඳහා ඒ අයට මුකුත් කියන්න බෑ. ප්‍රධාන වශයෙන් මේ මැක්‍රෝ ඉකොනොමික් ගත්තාම අපි මිනිස්සු වැඩ කරන හැටි ප්‍රතිපත්ති මත තීරණය වෙන කාරණාවක්. ඉතින් ප්‍රතිපත්ති වැරදි නම් ඒ වෙන රිසල්ට් එක වැරදි නම් අපිට මිනිසුන්ට මුකුත් කියන්න බෑ. ඉතින් ප්‍රධාන ප්‍රශ්නයක් ලංකාවට මුහුණ දෙන්න වෙන අපි කියනවා මේ කියපු කාරණා තුන පුෂ් ෆැක්ටර්ස්, එහෙම නැත්නම් තල්ලු කරනවා, ජන සමාජය තල්ලු කරනවා ඉමිග්‍රේෂන් සඳහා. ඊළඟට අපි බලමු අනිත් රටවල් වලින් පුල් ෆැක්ටර්ස් තියෙනවාද, එහෙම නැත්නම් මේවා අදින ඒ අපි තල්ලු කරන ජන සමාජය අපේ අර තිබුණු ස්වර්ණමය අවස්ථාව අපි තල්ලු කරනවා නම් ඒ ස්වර්ණමය අවස්ථාව ලබා ගන්න ලෝකයේ අනිත් රටවල් බලාගෙන ඉන්නවද කියන කාරණා. හරි, අපි දැන් ලෝකය ගැන කතා කරමු. මට ඕනේ ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න මෙන්න මේ පින්තූරේ දිහා. මේ තියෙන්නේ මේ ලෝකයේ විවිධ රටවල් 2022 වසරේදී පෙන්නලා තියෙන ආර්ථික සංවර්ධන වේගය. දැන් ඕගොල්ලන්ට පේනවා දැන් මේ පින්තූරේ මේ ගොඩාක් රටවල් වල කොළපාට තියෙන තේ ඉහළ සංවර්ධන වේගයෙන් පෙන්නවා. හැබැයි අවුරුදු දෙකකට කලින් මේ පින්තූරේ මෙහෙම නෙමෙයි තිබුණේ. කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේ මුළු මැප් එකම සාමාන්‍ය රතු දුඹුරු පාට තිබුණේ. නමුත් අවුරුදු දෙකකට පස්සේ බොහෝමයක් ආර්ථික ඉහළට ඇවිල්ලා තියෙනවා ලංකාව සහ වෙනත් රටවල් කීපයක් ඇරෙන්න. එහෙනම් මේක අතරිනුත් මම ඕගොල්ලන්ට ගොඩාක් අවධානය යොමු කරන්න තියෙන ප්‍රධාන කාරණා තුනකට. ඉන්දියාව දිහා බලන්න, බංග්ලාදේශය දිහා බලන්න, පකිස්තානය වගේ රටවල් දිහා උනත් බලන්න, මේ ඊට පස්සේ මැද පෙරදිග දිහා බලන්න. මේ රටවල් වල සංවර්ධන වේගය සාමාන්‍ය 100%ට වැඩි. ඒ වගේම අග්නිදිග ආසියාන් දිහා රටවල් දිහා බලන්න, තායිලන්තය දිහා බලන්න, ඊට පස්සේ පිලිපීනය දිහා බලන්න, ඊට පස්සේ මේ වගේ රටවල් වල ඉතාම ඉහළ සංවර්ධන වේගයන් මේ තිබුණු ගෝලීය ප්‍රශ්න ඇතුළෙත් මේගොල්ලෝ ලක් කරගෙන තියෙන. ඒතර සියලුම කලාපීය රටවල් වල සංවර්ධනයේ වේගෙන් වැඩි වෙනවා. ඉන්දියාව සාමාන්‍ය 7%ක සංවර්ධන වේගයක් කියන්නේ සාමාන්‍ය අවුරුදු 7ක් 8ක් ඇතුළත ඒගොල්ලන්ගේ තියෙන ආර්ථිකය දෙගුණ වෙනවා කියන එක. කොච්චර වේගෙන් මේ රටවල් ඉස්සරහට යනවා. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් අපි කියන සංවර්ධනෙට වෙච්ච රටවල් වල සංවර්ධන වේගය අඩුයි කියලානේ. නමුත් ඒ කතාවත් දැන් පොඩි ප්‍රමාණයකට අභියෝගයට ලක් වෙලා. ඔස්ට්‍රේලියාව බලන්න, අඩු සංවර්ධන වේගයක් තියාගෙන හිටියේ. නමුත් කොරෝනා ප්‍රශ්නෙන් පස්සේ ඒගොල්ලන්ගේ සංවර්ධන වේගය වැඩි වුණා. ඊට පස්සේ බලන්න නිව්සීලන්ඩ් වගේ රටවල් වල අඩු සංවර්ධන වේගයක් එකවර වැඩි වෙලා තියෙනවා. අයර්ලන්ති බලන්න, සංවර්ධිත රටක් වුණාට දිගින් දිගටම 7-8 වගේ ඉතාම ඉහළ සංවර්ධන වේගයන් ඒගොල්ලෝ පෙන්නවා. සංවර්ධන වේගය වැඩි කියලා කියන්නේ මොකක්ද? ඒ රටවල් වල තියෙන ආර්ථිකය එන්න විශාල වෙනවා. හැබැයි මේ සියලුම දියුණු වුණු රටවල් හැම එකකටම පාහේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔස්ට්‍රේලියාව දිහා බලන්න. ඔස්ට්‍රේලියාවේ ඔයගොල්ලන්ට පේනවා අර අවුරුදු 10-20 අතර තියෙන ජන කණ්ඩායම ඉතාම අඩුයි. ඒගොල්ලන්ගේ වැඩිපුර ජන සංඛ්‍යා කණ්ඩායමේ අවුරුදු 20ට වඩා වැඩි.
එහෙනම් ඊළඟ 10 අවුරුදු 10 ඇතුළත ඒගොල්ලන්ගේ අර ආර්ථිකයේ ඇතිවුණු ඒ තියෙන එක්ස්පැන්ෂන් එක ඒ ආර්ථික ප්‍රසාරණය පවත්වා ගන්න ඒගොල්ලන්ට මිනිස්සු ඕනේ. නිව්සීලන්ත දිහා බලන්න. නිව්සීලන්ත වලත් මේක තත්ත්වෙම තමයි. ඔයගොල්ලන්ට පේනවා සංවර්ධන වේගය ඉතාම වැඩි. නමුත් ඒගොල්ලන්ගේ අවුරුදු 10ත් 20ත් අතර මේ ඉන්න ජන කණ්ඩායම ඊළඟ අවුරුදු 10 ඒගොල්ලන්ගේ ආර්ථිකේ වාර ගන්න කණ්ඩායම හරි අඩුයි. ඔස්ට්‍රේලියාවයි නිව්සීලන්ත විතරක් නෙමෙයි. ඔගොල්ලෝ බලන්න කොරියාව දිහා. ඊට පස්සේ ජපානය දිහා බලන්න. එංගලන්තය දිහා බලන්න. බෙල්ජියම දිහා බලන්න. ඊට පස්සේ ජර්මනිය දිහා බලන්න. මේ සියලුම රටක් පාසා ඔයගලන්ට පේන දෙයක් තමයි අවුරුදු 10ක් 20ක් අතර ඒ ජන කණ්ඩායම සාපේක්ෂ වශයෙන් අඩුයි. අර ඉහළ ජන කණ්ඩායම් වලට වඩා ප්‍රමාණාත්මකව. ඉතින් අර ආර්ථිකයන් ගෙන යනකොට ඊළඟ දශකයේ ඇතුළත ඒ ආර්ථිකයන් වලට මිනිස්සු අවශ්‍ය වෙනවා දක්ෂතාවයන් සහිත. ඒ රටවල් වල මේ මිනිස්සු නැහැ. එහෙනම් විශේෂයෙන්ම මේ වගේ රටවල් වලින් ගොඩාක් අපි කියන ෆුල් ෆැක්ටර්ස් එහෙම නැත්නම් අදින බලයන්. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් සඳහා මේ අදින බලයන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ විශේෂ වශයෙන් ගත්තාම මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති වශයෙන් වඩා ලිහිල් ප්‍රතිපත්ති ඇති වේ විශේෂයෙන්ම දක්ෂ අධ්‍යක්ීම් සහිත සුවිශේෂ විෂයන් වලට නිපුණතාවයන් තියෙන අය සඳහා. ඉතින් මේක අතිශය වැදගත්. මේ ඊළඟ අවුරුදු 10 අපේ ලංකාවේ ආර්ථිකයේ වගේම මුළු ලෝක ආර්ථිකයේම සිද්ධ වෙන මේ ඉතාම වැදගත් ඉමිග්‍රේෂන් රෙවලූෂන් එක ගැන තීරුම් ගැනීම සඳහා. ලංකාවේ අපි රටක් විදිහට මේ අවස්ථාව තීරුම් ගත්තේ නැති වුණාට ඒක ලබා ගත්තේ නැති වුණාට සෞර්ධින් ගොඩාක් රටවල් ඒ අවස්ථාව ලබා ගන්නවා. එහෙම අවස්ථාවක් රටේ ආර්ථිකයට ලැබුණා මේගොල්ලෝ අතහැරලා දාන්නේ නැහැ. උදාහරණයට බංග්ලාදේශයේ දිහා බලන්න. මේ බංග්ලාදේශයේ තරුණ පරපුර ඉතාම ඉහළ ප්‍රමාණවලින් ඒ රටේ ආර්ථිකය බාර ගන්න සූදානම් වෙනකොට ඊළඟ දශකයේදී ඒගොල්ලෝ ඉතාම අධික ආර්ථික වර්ධන වේගයන් පෙන්නලා ඒ ආර්ථිකය සූදානම් කරලා තියෙනවා ඉතාම ඉහළ වේගවලින්. ඒ රටවල් වල ආර්ථිකය අපිට දකින්න පුළුවන් මේ සාමාන්‍ය අවුරුදු 20ක් ඇතුළත මේ ඉතාම බරපතල විනාශයන් මොකද සිද්ධ වුණේ නැත්තම් ඒ වගේ රටවල් වල ආර්ථිකය කොහේ තියෙද කියලා හිතාගන්න බෑ. ගොඩාක් වෙලාවට මට නම් හිතෙනවා ලංකාවේ මිනිස්සු බංග්ලාදේශයේ තවදුරටත් බහුල වශයෙන් වැඩට ගන්න පටන් ගනී. තායිලන්තයේ දිහා බලන්න. ඊට පස්සේ බලන්න රුවන්ඩා වගේ රටවල්. රුවන්ඩාව අපි පොඩි කාලේ මට තාම මතකයි මේ මිනි කන්නම්ගේ දේශය කියලා ලොකු ගෝත්‍රික ප්‍රශ්න තිබුණු රටක්. දැන් අවුරුදු 30කට පස්සේ බලන්න මේ රුවන්ඩාවේ ජන කොට්ටාසේ රුවන්ඩාව රටක් විදිහට කොච්චර ඉහළට ගිහිල්ලා තියෙනවද කියන එක. ඒ රටේ තියෙන තරුණ පරපුර රට බාරගන්න සූදානම් වෙනකොට ආර්ථිකයේ ඉහළ මට්ටමකට ගෙනල්ලා එක්ස්පෑන්ඩ් කරලා දීලා තියෙනවා මේ රටවල් වල තරුණයන්ට ඒක ලබා ගැනීම සඳහා. එනම් මේ ඉතාම බරපතල කාරණාව අපි තේරුම් ගන්න ඕනේ රටක් විදියට ඊළඟ අවුරුදු 10 තුල මේ ඉන බරපතල අර්බුදයේ මිදීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති මේ තීරණ දැම්ම ගන්න ඕනේ. නැත්නම් අවුරුදු 10කට පස්සේ ලොකු ප්‍රශ්න ඇති වෙනකොට යම්කිසි කොටසකට මේක පින් කරන එහෙම නැත්නම් තරුණයන් නොමගින් ගිය තරුණයන්ගේ මේ ක්‍රියාකලාපයක් කියලා මේක තේරුම් ගැනීම ඉතාම බරපතල සහ පසුගාමි ප්‍රශ්නයක්. සෞර්ධේනේ එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ ඊළඟ දශකයේ ඇතුළත මේ අභියෝගයෙන් මිදෙන්න? ලංකාවේ ගත්තාම ප්‍රධාන රැකියා ක්ෂේත්‍ර ප්‍රධාන ඒවා හයක් අඳුර ගන්න පුළුවන්. ප්‍රධාන අපි දන්නා මුලින්ම තියෙනවා ඇග්‍රිකල්චර්. එම් කියන්නේ මේ කෘෂිකර්මික ක්ෂේත්‍රය. ඊළඟට අපි කියනවා මැනිෆැක්චරින් නිෂ්පාදනය. ඊට පස්සේ වෙළඳ ක්ෂේත්‍රය. ඊට පස්සේ අපි කියනවා ගොඩනැගිලි සම්බන්ධ ක්ෂේත්‍රය. ඊට පස්සේ අධ්‍යාපන සහ විවිධ පබ්ලික් සර්විස්. මේවා තමයි ක්ෂේත්‍ර හය විදිහට අඳුර ගන්න තියෙන්නේ. මෙම සියලුම ක්ෂේත්‍ර පදනම් කරගෙන ව්‍යවසායකත්වයේ ගොඩනැගීම සඳහා අපි රටක් විදියට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම සංචාරක කර්මාන්තේ ඒ සහ අපි කියනවා IT ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණය මත පදනම් වෙලා කරන කටයුතු වලට විශේෂයෙන්ම තරුණයන් යොමු කිරීම සඳහා අපේ තියෙන ප්‍රතිපත්තිවල විශේෂයෙන්ම ඊළඟ අවුරුදු 5 ඇතුළත ලොකු දායකත්වයක් අපි දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙන් ඇත්තටම අපිට මිදෙන්න තියෙන වෙන කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම අතිශය වැදගත් මේක කියන්න ඕන දෙයක් තමයි දූෂණය පිටුදැකීම සඳහා රටක් විදියට අපි කරන්න ඕනේ සියලුම දේ කරන්න ඕනේ මේ තරුණ අසහනය
මේ ප්‍රශ්නය හොඳට තේරුම් අරගෙන මේ තරුණ අසහනය යම් කිසි ප්‍රමාණාත්මකව හරි අඩු කරන්න. මොකද දූෂිත සමාජයක් දූෂිතයි කියලා පිනිපිනි මිනිස්සු ඒ සමාජයට කන්ට්‍රිබියුට් වෙන ස්වභාවය ඉතාම අඩුයි. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ කාරණා. නමුත් අවාසනාවන්තව මම දකින්නේ නැහැ මේ වෙනකොටත් ලංකාවේ මේ ප්‍රශ්නය තේරුම් අරගෙන දැනටමත් මේ සඳහා වන යම්කිසි වැඩපිළිවෙලක් හෝ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ ක්‍රියාත්මක වීම. නමුත් මම බලාපොරොත්තු වෙනවා අවංකව මේ කටයුත්ත නොබෝ කලකින් සිදු වේවි කියලා. මොකද මේ කාරණා ඇස්පනා අපිට පේන දේවල්. මේ සඳහා ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය දැනුමක් තියෙනද කෙනෙක්ට මේ ප්‍රශ්නය මේ තොරතුරු ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් සෞරදීනි අද ඕක තමයි මට ඉදිරිපත් කරන්න ඕනේ මාතෘකාව. මම හිතනවා යම් කිසි දෙයක් ඔගොල්ලෝ තේරුම් ගන්න ඇති. මේ සඳහා සූදානම් වීම එනම් අතිශය වැදගත්. ඒ අවශ්‍ය කරන නිපුණතා ගොඩනගා ගැනීම තුළින් අපිට සාර්ථකව රටක් විදියට මේකට මුහුණ දෙන්න පුළුවන් වේවි.